ආයුබෝවන් හැමෝටම. ඉතින් බාර් චාට් එක වගේම මගේ channel එකේ අනිකුත් පාඩම් නරඹලා මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දුන්නු ගොඩක් අය මට comments කරලා තිබුණා. උදේ ඉඳන් calls ආවා. SMS තවමත් එනවා හොගාලා. මේක නරඹපු අය මවිතයට පත් කරමි. ඇත්තට මමත් පුදුම වුණා මේ ඒ කරපු එක ඒ විදිහටම ආවලු. ඉතින් ඒ සම්බන්ධව මට හරි සතුටුයි ඔයගොල්ලන්ට මට ඒ උදව්ව කරන්න ලැබීම සම්බන්ධව. මේ වගේ දුෂ්කර අවස්ථාවක තම පාසු පන්තිනේ මිස්සුණා, ඉස්කෝලෙ මිස්සුණා නේ. ඒ වගේම දෙවෙනි සැරේට දාපු අයට කිසිම අධ්‍යයනයක් තිබුණේ නැහැ. ඒ වගේම වසර 13කට පස්සේ ලියපු වැඩිහිටියයි හිටියා, වසර 22කට පස්සේ ලියපු වැඩිහිටියයි මට කමෙන්ට් කරලා තිබුණා. ඉතින් හරිම සතුටුයි. ඇත්තටම කමෙන්ට්ස් කියවනකොට ඇස් දෙකට කඳුළු වෙනවා. හරි. ඒ තරම් පුදුම සතුටුයි කියා ගන්න වචන නැහැ. ඉතින් මම හිතනවා අවුරුදු එකමාරක් විතර තිස්සේ මම channel එකට දාපු පාඩම් ටික හරියට බැලුවා නම් මුලින්දා තව මේක අඩපාඩු ටිකක් තියෙනවා. ඒ කියන්නේ මම ඉදිරියට මට ඒකට කාලෙ නැහැ තාම. තව ටික දවසක් යනකොට ඒ ටිකත් කම්ප්ලීට් වෙයි. ඕනම ළමයෙකුට එතකොට මෙතනින් ඉදිරියට සාමාන්‍ය පෙළ ඒකක් ගන්න මහලුක වැඩක් නෙමෙයි. channel එකේ මුලින්දා අග දක්වා තියෙන ව්‍යාකරණ ටික හොඳින් ස්ටඩි කරා නම්, පාඩම් ටික හරියට ස්ටඩි කරා නම් ඒක සිම්පල්. නමුත් ඒ අධ්‍යයනය කරන දරුවන්ගේ පවතින හැකියාවන් මත මානසික මට්ටම් මත මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම ඔයගලන්ට විශේෂයෙන් මතක් කරනවා ඒ සඳහා මගේ ක්‍රම තියෙනවා, ඒවා ඔයගොල්ලෝ ලබා ගන්න. හරි, මේ කාරණා හතරක් මම සඳහන් කරගත්ත බෝඩ් එකේ මුලින්ම මේ කතාව දිග්ගැස්සෙන්නේ හරිද? ඉතින් මුලින්ම මම congratulations කියලා ඔයගොල්ලොන්ට සුභපතනවා. පාඩම අවබෝධ කරගෙන එවත් නැත්නම් අනිකුත් අපි තුම මම active voice passive voice දාලා තියෙනවා. relative pronouns නැහැ, direct indirect නැහැ, if conditional නැහැ. ඒ පාඩම් තුන හැර අනිකුත් සියලුම පාඩම් මේ සඳහා මම යොමු කරලා තියෙනවා. ඉතින් ඒවා බලලා හැකියාවක් තුලට ඔබේ හැකියාව මත ඔබට පුළුවන් විදිහට අද ඔබ සතුටින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන්නා නම්, ඒ පිළිබඳව ඔබ සෑහීමකටපත් වෙනවා නම් අන්න ඒ අයට මම සුභ පතනවා. ඒ වගේම මේ සැරේ මගේ පාඩම් අයියෝ සර් අපිට මුලින් මුණ ගැහුණා නම් කියලා සමහරු කමෙන්ට් කළා. ඒ අයට මම කියනවා මේ දෙසැම්බර් නැවත සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි දාන්න අනිවාර්යයෙන්ම මගෙත් එක්ක එකතු වෙන්න ක්‍රමයක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. ඒත් එක්ක ඔබට අති විශිෂ්ට සාමාර්ථයක් මේ දෙසැම්බර් ඉංග්‍රීසි සඳහා ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් සියලු දෙනාට පොඩ්ඩක් සුබපැතුව පොදුයි. හරි. මගෙන් වගේම තවත් ගුරුවරු මේ රටේ ඉන්නවා කැප කිරීම පරිම කරලා ඒගොල්ලන්ගේ හැකියාවන් වර්ධනය කරගෙන ඒ තුලින් දරුවන්ට යමක් දීපු ඒ සියලු දෙනාගෙන්ම ඉගෙනගෙන යම් කිසි විදිහකට අද විභාගයට මොන දීලා සතුටින් gedara වණ හැමෝටම මම සුබ පතනවා. ඒ වගේම දෙවෙනි එක මගේ පාඩම් බලලා විභාගයට මොන දීලා එයින් යමක් කරගත්තා කියලා දැනුණු මට කමෙන්ට් කරපු, කෝල් කරපු, SMS කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද ඒක ලොකු හයියක්. ඒක ලොකු මහත් ලොකු හයියක්. මොකද මේ පාඩමක් කරන්න සමහර වෙලාවට දවස් 4ක් 5ක් මහන්සි වෙනවා. බෝඩ් එකක් සකස් කරලා ඔයගොල්ලෝ දන්නවා මම මේ චිත්‍ර අඳින්න ඕනේ, මම ප්‍රින්ට් කරලා නෙමෙයි, මම ග්‍රැෆික් ඩිසයින් දාන්නේ නේ. හරි. ඒක මම දන්නේත් නැහැ. හරි. ඉතින් ඒක නිසා මම කරන්නේ කියලා දෙන්න ඕන සියල්ල බෝඩ් එකේ මම මගේ මේ අතින්ම චිත්‍ර අඳිනවා නම් මම අඳින්න ඕනේ. බෝඩ් එක සකස් කරන්න ඕනේ. ඒක රතුතුරේ මට තියෙමනොත් ඔන්ලයින් ක්ලාසස් එවමි. එතකොට බෝඩ් එක පාවිච්චි කරගන්න විදිහක් නෑ. එහෙනම් ප්‍රශ්න එනවා මට. මොකද එක බෝඩ් එකයි තියෙන්නේ. ඊට පස්සේ ඒ ඇස්සේ කොහොම හරි ඔන්න හිටපු ගමන් ගොරවනවා. ඊට පස්සේ මොන හරි සද්දයක් ඇහෙනවා. ඒ ඒවත් එක්ක කොහොම හරි බාධා මැද පාඩමක් කරගන්න දවස් 4ක් 5ක් සමහර සතියක් යනවා. ඊට පස්සේ ඒක රෙකෝඩ් කරගෙන ඊට පස්සේ එඩිට් කරනවා. මොකද ඒ අතර මැද්දෙත් ඇහෙන සද්ද බල්ලු ගුරනවා වෙන්න පුළුවන් නොයිකුත් දේවල්. එතකොට කරන්ට් එක යනවා. එතකොට මේ ඔක්කොම මේ කපලා කොටලා එඩිට් කරලා අන්තිමට ඔන්න YouTube එකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ සඳහා ඩේටා අවශ්‍යයි. ඉතින් ඒක විශාල මුදල් හා ශ්‍රමය කියන දෙකම කැප කරලා තමයි මේ වීඩියෝස් යොමු කරන්නේ. ඉතින් අර
ගොඩාක් අය ලංකාවේ පුරුදු වෙලා ඉන්නේ ඇත්තම කනගාටුයි ඔය ජෝක්ස් මොනව හරි එහෙම නැත්තම් ඔය නිර්වත ඒක නැරඹීමට තමයි අපි ගොඩක් අය එහෙම නැත්තම් මේ මේ ඔය නිකන් දැන් මේ පහුගිය දවස්වලුනේ අර බෑග් එකක් අරගෙන ගිය මිනිස්සු ඔය වගේ දේවල් දෙනවා වැඩක් නැති දේවල් ඊට වඩා මේ රටේ මේ මිනිස්සුන්ගේ ඇතේ තියෙන මේ පුූර්ණ කන්දරාවේ හැටියට ඉගෙන ගන්න ඕන දේවල් බැලුවා නම් කොච්චර දිනු වේද මේ මිනිස්සු හරි ඉතින් ඒක එක ඉතින් thanks thanks කරනවා මමනේවත් මට comments කරපු ඒ වගේම call කරපු හැමෝටම ඉතින් ඒ වගේම තව එකක් මම මෙතන ඉල්ලනවා මේ video එක යටතේ දැන් ඕගොල්ලෝ bar chart එක බලලා bar chart video එකේම නේ comment කරන්නේ නෑ ඒකවත් නෑ ඒ හැමෝම මෙන්න මේ video එක යටතේ ඔබ මේ channel එක තුලින් ලබාගත් දැනුම ලබාගත් දියුණුව හරි ඔබට ලැබුණු පිටුවහල ඔබේම වචනේ මේ වීඩියෝ එක තුල සියලු දෙනාම කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා හරි ඊළඟ එක DVD book pack ඒ තමයි ඔබ මේ channel එක තුලින් ඉතාම සුළු කෙටි පාඩම් නරඹලා මේ තරම් දැනුමක් ඔබ ලබා ගත්තා නම් යම් කිසි දැනුමක් ලබා ගත්තා නම් මගේ ළඟ හදලා තියෙන DVD සහ පොත් කට්ටලිය ඔබ ලබා ගත්තොත් මේ විදිහ පොත් 8ක් තියෙනවා ඒවැ සියලුම දේ උගන්වලා තියෙනවා සිංහල භාෂාවෙන් හොඳයි මතක තියාගන්න සිංහලෙන් දැන් මේ සැරේ දෙවෙනියට ඕ ලෙවල් දැම්මා දැන් මේ එහෙමත් නැත්නම් ඔව් මේ 2021 ඒ ලෙවල් වෙන්න පුළුවන් 2022 ඒ ලෙවල් වෙන්න ඔබට ඒ සඳහා නිවසේ සිට දැම්ම ඉඳන් පටන් ගන්න මගේ පොත් කට්ටලිය අරගෙන අධ්‍යයනයන් පටන් ගන්න ඒ ඉගෙන ගන්න හැම පාඩමකම නොතේරෙන දේවල් මගෙන් WhatsApp එක අහගන්න පුළුවන්. හරි. ඒ වැඩ කටයුතු කරගෙන යන්න තව මාසිකින් හෝ දෙකකින් මගේ රයිටින් පැක් එක අවුට් වෙනවා. අර පැක් එක සම්පූර්ණ ගම දෙවෙනි පැක් එක ළඟදී දැන් ඊළඟට ඉස්සරහට එන්න තියෙන්නේ රයිටින්. එතකොට මේ රයිටින් එකේදී ඔබේ රචනා ලිපි ලේඛන භාෂා පයි chart ඊට පස්සේ story build up හරි dialogue build up මේ මේ කියන හැම එකම මේක කියලා දෙනවා. ඒ තුලින් ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම විභාගෙට එකක් ගන්න වගේම එතනින් එහා ජීවිතයට ඔබට අවශ්‍ය දේවල් එතුලින් ලබා ගන්න. ඒ වගේ මතක තියාගන්න. මේ DVD පැක් කිව්වහම ව්‍යාකරණ අවශ්‍ය කෙනාට ව්‍යාකරණ, ලිඛිත අවශ්‍ය කෙනාට ලිඛිත, ඒ වගේම ස්පෝකන් පැක්. දැන් මේ සැරේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් හරි මට ව්‍යාකරණ කොහොම වගේ ටිකක් දැනට ෂේප් කව වෙලා තියෙනවා. ඒ අයට ග්‍රැමර් පැක් එක ගන්න නැතුවම මගේ ස්පෝකන් පැක් එක අරගෙන ඒකේ ස්ටෙප් 1 හදලා තියෙනවා. ඒක අරගෙන ඔබට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ඉතින් හොඳ ක්‍රමවේදයක් මම හදලා දීලා තිනවා බොහොම සරල සාධාරණ මිලකට ඒක අරගෙන ඉගෙන ගන්න ගමන් අනිත් එක අර ආයතනයක් වගේ මේක විකුණුවා ඉවරයි එහෙම නැහැ දැන් මගේ පැක්ස් ගන්න ඕනම කෙනෙකුට මගෙත් එක දිගටම ඒ ඉගෙන ගන්නකොට ඇති වෙන ගැටලු ප්‍රශ්න නේද Tamand ඇති වෙන දේවල් මේ පොත්වල තියෙන දේවල් ගැටලු මගෙන් අහගෙන මේ ඒව කරගෙන යන්න පුළුවන් හරි ඒ එකක් ඊට පස්සේ after all level 3 month course එකක් මම නිර්මාණය කරනවා මේකද ගොඩාක් අය මට අහලා එවලා තිබුණා ඉතින් අපි සීමිත සංඛ්‍යාවකට ගමු 50 දෙනෙක් වගේ හිටියනම් ඇති මං හිතන්නේ බලමු අපි කණ්ඩායම කොටස් දෙකකට කරන්න වෙයිද කියන්න බෑ පැය 3ක වගේ අධ්‍යයනයක් සතියකට ලැබෙන්නේ ඒ සතිය පුරාම ඊට පස්සේ කරන්න තියෙන අභ්‍යාසයන් අපි කණ්ඩායම් පහකට කඩලා තමයි දවස් ගානේ බෙදලා දෙන්නේ මම මට ඇක්ටිවිටීස් කියලා දෙන්නේ කියලා ඒක නිසි ක්‍රමවේදයක් තියෙනවා මේ ඒ සම්බන්ධව තොරතුරු අරගන්න කැමති නම් මට මම කලින් වීඩියෝ එකේ කිව්වා නමුත් ඒක ටිකක් අන්තිමට කියවෙන්න නිසා ගොඩක් අය දකින්න නැතුව ඇති after all level 3 month course එක මම කරනවා online හරහා සම්පූර්ණ. එතකොට ඕගොල්ලන්ට අවසානයේ online course එකක් කරපු විදියට සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධ විස්තර අවශ්‍ය කට්ටිය වයිස් ප්‍රශ්නයක් නැහැ. මේ සැරේ දෙවෙනියට ලියපු දැනට all level කර මේ A level කරන අය වෙන්න පුළුවන්. එතකොට ඒ ලෙවල් ඕ ලෙවල් ඒ ලෙවල් ඉවරලා විශ්වවිද්‍යාල ළමයි වෙන්න පුළුවන් ඊට පස්සේ යම් කිසි රාජ්‍ය ආයතනයක වැඩ කරන ඔන්ලයින් දි කරන්නේ දැන් අපිට ෆිසිකල් ක්ලාස් එකක් තියදී තමයි හැම වයස් මට්ටමක කට්ටියකට වාඩි කරවන්න බැරි ඒක නිකන් ටිකක් ගැලපෙන්නේ නැහැ දැන් මේකේදී ප්‍රශ්නයක් නැහැ හරි මේකේ සියලු දෙනාම තම තමන් ඉන්න තැන් වලින් තමයි සම්බන්ධ වෙන්නේ කතන පුහුණු අභ්‍යාස තමයි මුල් තැනක් දෙන්නේ මේකදී එතකොට මේ කතන පුහුණු අභ්‍යාස ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ ඔන්ලයින් ලයිව් නෙමෙයි තම තමන් වෙනම මට පුද්ගලිකව එවන්න තියෙන්නේ. හරි. ඒ නිසා ඒකත් ගැටලුවක් කරගන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් මේ කාරණා හතර ඔන්න මට පුළුවන් විදිහ කෙටියෙන් ඔය කිව්වේ ගොඩාක් දිග්ගැස්සෙන්න පුළුවන් තවත් ටිකක් කතා කරමු. ඒ නිසා මම බොහොම ඉක්මනින් සමගන්නා ඔබේ අදහස් මේ වීඩියෝ එක යටතේ කමෙන්ට් කරන්න.
මගේ WhatsApp නම්බරයකට message එකක් එවන්න මේ කෝස් එක හෝ මේ පොත් කට්ටල සම්බන්ධ අවශ්‍ය කට්ටිය grammar full pack අවශ්‍යයි grammar full pack සමග spoken step 1 අවශ්‍යයි එවත් නැත්නම් spoken step 1 අවශ්‍යයි ඊළඟට after o level 3 month course එකේ details අවශ්‍යයි ඔය ආකාර කීපයට තමන්ට ගැලපෙන විදිහට මට message එකක් යොමු කරන්න මගේ WhatsApp අංකයට එන බොම් ස්තුතියි සුබ දවසක් හැමෝට have a nice day see you soon මොනව නැති වුණත් ජීවිතේට ඉංග්‍රීසි ටික තිබුණා නම් අත කොටක් ප්‍රශ්න විසඳිලා ජොබ් කීයක් නම් මිස් වුණාද ඉංග්‍රීසි මාධිකම නිසා හොඳ වෙලාවට මම බණ්ඩාර සර්ගේ YouTube channel එක බලන්න පටන් ගත්තා පහුගිය කාලෙම නොතේරුණු කොටක් ව්‍යාකරණ කොටස් පැහැදිලිවම මොලේටම වැටුණා ඉංග්‍රීසි තිත්ත වෙලා තිබුණු මට ඉංග්‍රීසි ටික ටික පුළුවන් වෙනකොට හිතට දැනුනේ මාරම ෆිට් එකක් සර්ගේ DVD ඔක්කටම් ඉදිරියටම ගින්නගෙන සර්ගෙන් අහගන්න ගම මාසයක් දෙකක් එක දිගට ඉගෙන ගත්තා අද මම ඉන්ටර්විව් එකෙන් පාස් මට දැන් හොඳ රැකියාවක් තියෙනවා බණ්ඩාර සර් නිසා මගේ ජීවිතේ ගොඩ ගියා මට ඕනේ මේ පණිවිඩය අනිත් අයටත් දෙන්න ඉංග්‍රීසි නැතිකමින් මතිකමින් කොහේ හෝ හිර වෙලා ඉන්නවනම් මෙන්න ක්‍රමය මෙන්න සර්ගේ කන්ටැක්ට් නම්බර එක 077 172 8040 සර් බිසි නිසා කෝල් ගන්නවට වඩා හොඳයි WhatsApp message එකක් දාන එක සර් කියලා දෙන එක කියලා දෙනවා මොලේටම වදින්න සුපිරියටම